මෙහෙමයි එකක් තමා අරගලයේ කරන කාලෙත් අපිට නියෝජනය දේශපාලන ව්‍යාපාරයක් තිබ්බා. ඒතර අරගලයේ ප්‍රතිඵලයක් විදිහට එක්සත් ජනරාජ්‍ය පෙරමුණ බිහිුනේ නැහැ. මොකද ඒක දේශපාලන ක්‍රියාවලියක සංසිද්ධියක්. ඒක අපි මතක් කරන්න අවශ්‍යයි. ඒතර පටල ගැනීමක් ඕනේ නැහැ. හැබැයි අපි හැමෝම මේ රටේ පුරවැසියෝ විදිහට දේශපාලන පක්ෂ නියෝජනය කරමින් හෝ නොකරමින් අපි අරගලයට දායක වුණා. අපි ඒ කාලේ ඇත්තරම අපේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනයක් කරන්න ගියේ නැහැ අරගලයේ කාර්යය. අපි පෞද්ගලිකව තමයි මේවට සම්බන්ධ වුණේ. ඒකට සම්බන්ධ වෙන්න අපිට අයිතියක් තිබ්බා. අනිතික අපි කොහෙවත් මේ ගෝටා ගෝ කියන මේ ඒ සංකේ කියන්නේ ඒ ස්ථානේවත් අපි අපේ පක්ෂ ප්‍රවර්ධනයට කරන්න ගියේ නැහැ. නමුත් අපේ පක්ෂේ ඉන්න තරුණ ජවය මේ සමස්ත අරගලයට ශක්තියක් වෙන්න කටයුතු කරා. ඉතින් ඒක කාරණා දෙකක්. නමුත් දැන් අරගල ඉවරයි. ඔබට තේරෙනවා ඇති. අරගල ඉවරයි ඊළඟ දේශපාලන විසඳුමක් ගන්නවා නම් දේශපාලන විසඳුමක් තමයි අපේ රටට අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ විසඳුමට යන්න නම් අනිවාර්යෙන් දේශපාලනිකව අපි සංවිධානය විය යුතුයි. මොකද අරගලයක් කරන්න આવොත් අපි ඒකට සූදානම්. නමුත් දේශපාලනයේදී විසඳුමට ගන්න ඒකට දායකත්වය දෙන්නත් අපි අද පක්ෂයක් විදිහට සහ යූත් රිපබ්ලික් විදිහට අපි සූදානම්.